ආයුබෝවන් හැම දෙනාටම ඉතාල ස්කෝලේ youtubeු් චැනල්ල එකට අදත් ඔගොළංව සාදරයෙන් පිළිගන්නවා අද මම කතා කරන්නේ යන්නේ තවත් වා්‍ය ගොඩනගගා ගන්න විදිකීපයක් ගැන. දැඔගොල කොච්චර වා ඉතාලි භාෂාවෙන් ඉගෙන ගත්තත් කටපාඩන්ගටත් ඒවා මතක හිරින්නේෑ නමුත් ඕගොල්ලම ගොඩනගාගන්න දන්නවනම් මේ භාෂාව හොඳට කතා කරන්න පුළුවන් භාෂාවක්. ඉතින් වැඩි විස්තර නැතුව මේ සරලව ඉගෙනගන්න තියෙන වාක්‍ය ගොඩනැගීම ගැන අපි එහෙනම් දැම් බලමු. තව පොඩි කාරණයක් විඩට කියන තියෙන ඉතාලි භාෂාවේද විශේෂයම ව්‍යාකරන නීති සහිතවතමයික නිසා ව්‍යාකරන අවශ්‍යයි ඉතාලි භාෂාව කතා කරන්න නම්. උදාහරණයක් විද්‍යහයට සර්වනාමයක් සමග ක්‍රියාපදය වර්තමානකාලයෙන් අතීතකාලයෙන් අනාගතකාලයෙන් මතක තියෙන් ඕනේ වාක්‍ය නිවැරදිව ඒ අදාළ කතරූ අනුව කතා කරන්න. ඉතින් නිපාතපදය දෙනවා ජෙට්ටීව නාම විශේෂණපද වගේ විවිධදේවල්, පූර්වපදයේදිලා මේ හැම දෙයක් එකතුවෙලා මෙච්චර සංකීන දේවල් ගොඩක් එකතුකොරලා සරලව වාක්‍යයක් අදාගන්නයි අද මම කියල දෙන්නේ යන්නේ. වාක්‍යයක් කියන්නේ සාමානයෙන් කතරූ කෙනෙක් යෙදිලා කවුරුහරි ක්‍රියාවක් යම් කිසි කෙනෙක් කරනවා ඊට අදාලව ක්‍රියාව හා සම්බන්ධ වෙන තවත් කාරණා තියනවා ඒ හැම දෙයක්ම එකතු වෙලා තමාවාක්්‍ය හැදන්නේ බලනවම් පලවෙනි වාක්්‍ය විදියට ගක්තා. ඊෝ ලෙක්ගෝ උන් ලිබරෝ. ඊයොලෙක්ගෝ උන් ලිබ්‍රෝ සරලවාක්්‍යයක් අපි බලමු කොහොමද මේක එකින් එකට කඩලමේ මොනාද කියලා ඊය කියලා කියන්නේ සර්වනමයයක් ප්‍රනෝම එකක් කියල් හඳුන්නා ඉතාලි භාෂා විදි මේක මිට අදාළව ල්ජර කියන ක්‍රියාපදය ලක්ගෝ යට සරල වර්තමාන කාලේ. ඉන්දිිකීවෝ ප්‍රසන්තේ යට දෙේ සම්බන්ධ වෙලා තියෙනවා උන් කියල කියන අර්ථීකොලො ඉන්දෙෙර්මිනටීවෝ එක එකක් කියන තේරුම දෙන්න ඉතාලි භාෂාවදි භාවිතා කරනවා සහ ලීබ්රෝ කියලා කියන්නේ පොත කියන තේරුම එතකොට නාමපදය මස්කීලෙ සිංගොලාාරෙ නිසා උන් කියන. ර්ථීකො ඉන්දෙටර්මිනටීව තම පොතක් වශයෙන්න්නේ දෙන්න භාවිතා වෙන්නේ යෝ ලෙක්ගෝ උන්ලි බ්‍රෝක්හම හැමෝම දන්නම්මම පොතක් කියවනවා කියන්න එදක කත්රූ විදිහටය දෙන්න ඊෝ මොකක්ද කරන්නේ ක්‍රියාව ලෙජ්ජර කරනවා එක ඊට අදාළව තමයි ලෙක්්ගෝ යෙදිලා තියෙනෙති මේ විදදියට තමයි සාමාන්‍යයෙන් අපි වාකයක් හදාගන්නේ. ඕගොලන්ට මේවාකෙම පේනව ඇති අපි සරලවර්තමාන කාලේදී. ්රෙ ක්‍රියාපදය කොහොමද සම්බන්ධ වෙන්න දැන ගන්න ඕනේ නාමපදේ මස්කීල ෙමිණීල වෙනට ඊට අදාලව අර්ථීකොලොෝ එක වෙනස්සෙනවා මේ දේවල් ව්‍යාකරණ නීතියටත තමයි අපිට ඉගෙන ගන්න තියන්නේ. දෙවැනි වාක්‍ය විදියට ගත්තා ඒකම වෙනස් කරලා බලන්න ඊෝ ඕෙත්ෝ උන්ලිබෝ ඊෝ ෙතෝඋන් ලිබරෝ මේ තියෙන්නේ අරවා්‍ය මතීත කාලේ ලෙජ්ජෙර කියන ක්‍රියාපදය ප ප indicativo පo පසිමෝ වලදි වර්බෝ අවේර එක් අවසිලියයාාරයක විදදිහයට එදිලා ේජරේ කියන ක්‍රියාප දෙ න්ෆිීතෝ එක ලෙතෝ විදිට පරිටචිපියෝ පස්සතු එක් හැටට වෙනස්සෙන මේවා ඉරගියුල විදිහට හඳුනනවා ඔයිට අමතරව රැගියුල විදිර අපිට හදාගන්න පුළුවන් කොටසකුතිතින ඇති මේ ඉරැගිල ිකක් වෙනස්. ඒ නිසාත්ත මම එක භාවිතා කරේ එක නිසා ඉෝ ඕලෙත් තොකිව් හම මම පොතක් කියව්වා උන් ලීබරෝ යද දෙන්න ඕනේ මම පොතක් කියව්වා කියන අතීත කලෙදි කරලා ඉවර වෙච්ච ක්‍රියාවල් ගැන කතා කරන්න තමයි අපි භාවිතා කරන්නේ මේ වගේම අනිකුත් සර්වනාමත්්‍යක වේර්බෝ අවේරේක ප්‍රසෙන්ත සෙම්පලිචවලින් සම්බන්ධ වෙන ආකාරය අරගන මේ ලෙ කියන වචනය එක කියනගර එකතු කරලා තමයි අපි අතීත කාලයේදී අනෙකුත් ප්‍රනෝමිත්ත එක්ක අදාළ සම්බන්ධතාවය සාදාගනිතින් ඒවා වෙනස් කරනවට අදාළවාගේ කත්රූට අදාළව වෙනස්සෙනවා ඒවාකම් මම දැන් අනාගත්ත කාලයට හැරෙව්වා මෙන්න මේ විදදිහට ඊෝලෙජරෝ උන් ලිබ දෝපෝ බලන්න මෙතනදි මම ලෙජ්ජෙරෝ කියන ක්‍රියාපදය ලේජරේ එක ඉන්දිිකතිීවෝ ෆතූරෝවලට හරවල ඊට අමතරව දෝපො කියන වචනය එකතු කරා. මේ වචනය එකතු කරන්නේ අපි කතා කරන කාලය සම්බන්ධ කරන්න සාමාන්‍යයෙන් ෆතුූරෝ කියලා කියන්නේ ඉදිරියේදි කරන දෙයක් එක නිසා දෝපො කිවහම පස්සේ කියන තේරුම දෙෙනවා මේක අපිට භාවිතා කරන්න පුොළුවන් මේ වාක්‍ය හද්දී. තවකාරණයක් මෙතනදි කියලා දෙන්නම්. Iෝලගගෝඋන්ලීබ්‍රෝ දෝපො කියන සරල වර්තමාන කාලයෙන් මේ වාක්‍ය හදන්න පුළුවන්. හැබැයි මත්තකතියා ගන්න ඒ කත්තාකරන භාෂාවද්දි විත්තරයි සාමානයෙන් භාවිතා කරන්නේ. එකත් විශේෂකාරණය මෙතනදි මමස් මේ ඊෝ ලෙගගෝඋන් ලීබරෝ කියන වා්‍ය. අතීතකාලයෙන් සහ නාගත්තකාලයෙන්.

උන් ලිබෝ ඉන්ටරෙස්සාන්තේ හොගලන්ට පේනවැති එකමවාකට ඔජි ඊයේරි දොමානිි කියන වචනතුන කාලය සම්බන්ධ වන්නකොට. ඊට අදාලව සර්වනාමේත්ත එක්ක සරල වර්තමාන කාල අතීතකාල සහ අනාගත කාලයටතේ වාක්‍ය සම්බන්ධ වනාා. අමතරව මම එකතු කර තිනා ඉන්ටරෙස්සාන්ත කියලා වච්නයක් මොකද මේ ඉන්තරෙස්සාන්තක කියන රසවත් කිය ඉන්ට්‍රෙස්ටිංක් කියන තේරුම මොකක්දරසවත් නැන් ඉන්ට්‍රෙස්ටිංක් මේ පොත. ේනද ලීබ්්‍රෝ ඉන්තරෙස්සන්ත මේවා අ්්‍යෙ තීෝ විදදිහයට හඳුන්වනවා මේක අජෙීෝ කලි ෆිකතිීෝ එකක්. දැන් අපි බලමු වේර්බි සර්වීලි. භාවිතා කරලා වාක්ක්‍ය හදන්න කොහොමතිි කියලා වේර්බි සැර්වීලි විදිහට ගන්නවා වර්බෝ පොතේර, දොවේර වොලේර සහවේරු බොෝ සපේද සහන තැන්වලද මේ වගේෙන්වාක්්‍ය හැදනොට්ටිකක් විශේෂයි, බලන්න වාක්ක්‍ය විදිරම ගත්තා දොමානී. පොස්ස වනීරේ අක සතුවා දොමානී පොස්සො වෙනීරේ අක්කා සතුවා මේවාකේදී හෙට ගැන තමා කතා කරතිනයක නිසා කතා කරන භාෂාවෙන් පොස්සො කියල කියන ඊයෝ යටතේ වර්බෝ පොතේරේක සම්බන්ධ වෙලා තියන තාලේ නේද සම්බන්ධ වෙන විදිහ. ඉදි මේකට දැන් මෙතන දදි වේර්බෝසෙර්වීල එකක් තියනෙන නිසා පොස්සො වනීරේ ඊළංගට යදන ්‍රියාපදය ඉන්ෆිනීටතොයිකෙන් තමාති යන්නේ. ඒක නිසා තමයි පොස්සොවෙනීරේ අකාසතුවමට හෙට ඔයාලගේ ගෙදර එන්න පුළුවන් කියෙන කතාව තමයි මේකේ තේරුම විද්‍යහයට යෙදෙන්නේ. මෙම ක්‍රියාපද හත්තරැ. ඕනම ක්‍රියාපදයක් අරගෙන වාක්‍ය හද්දි. අපි සෑම විටම ඊළඟ ක්‍රියාපදය ඔය වගේ ඉන්ිනීතෝයකෙන් තමාති යන්න සහ නිපාතපදයක් සම්බන්ධ වෙන්නෙන් නැහැ කවදාවත් ඒ ක්‍රියාපද දෙකා අතරට මේ වාක්‍ය කියද්දි. එතකොට මේක නැත යන අර්ථය භාවිතා කරන්න සෑම විටම ඉතාලි භාෂාවේ හුගක් වෙලාට සෑම විටම භාවිතා කරන්නත් අමාරුයි ක්‍රියාපදයට මුලින් තමයි, නොන් කියන වචනය එකතු ක අපි නැත ය අනර්ථය හදාගන්න එකනිසා දොමානිි නොම්පොස්සොවෙෙනීරේ අක්කාසා තුවා විදිහට තමයි වාක්්‍ය හැදෙන්නේ. ඔගලන්ට පේනමැති දෙවනි වාක්‍යත් වර්බොස්සර්වීලෙ වොලේරේ කියන එක වෝල්ියෝ කොම්පරාරේ කොල් වෙෙස්ටීතෝ. Voglio comprare quel vestito. Sama ne vedete ma mula di voglio comprare io e altra verbo volere sambandave vela il anche infinito e okay? che ma comprare tieno. කල් ත නේ මොකක්ද අර කියන කෙල්ලෝ යදනකොට වෙස්ටීතෝ කියන නාපපදය මස්කීල නිසා මස්කීල සිංගොලාාරය සාමානය කොන්සනාන්තේ එකකින් පටන්ගන්න නිසා මේ කොල්ලෝ කියන වචනය වෙනස් වෙනවා කෙල් විදදිහට ඔන්නගේ ව්‍යාකරණ නීති ටිකක් තියනවා කෙල්ලෝ කියන මේත් අජජත්තීවෝ එක මේ අජජත්තිීවී හඳුන්වනේ දිමොස්ත්‍රතිීවී කියලා ඉතාලි භාෂාවෙදී. quelloල්ලො කියලා කියන්නේ අර කියන තේරම දෙෙන් අපි හැමෝම දන්නව එක්නිසා මෙතනදිත්? කuelල් වෙස්ටිතොකයු හම අර ඇදුුම කියන තේරුම දෙන්නේ. වොල්ල ෝ කොපායේ කවල් වෙස්ටිටත කියනෙ මට අර ඇඳුම මිලදී ගන්න ඕන කියලා සරලවර්තමාන කාලයේ වක්්‍ය. එතකොට නැත යන අර්ථයේ දෙෙද්දි මෙතැනදි නැවතාත් නොන් කියන ක්‍රියාපදය වෝල්යෝවේ බොවොලේර එකට මුලින් එදෙනවා. නොන් ෝල්යො කොම්ප්‍රාරේ ක වෙල් වෙස්ථීතෝ මට අරඳුම මිලදීගන්න ඕනේ නැහැ කියන තේරුම තමයි යෙදෙන්නේ. දැන් මේක සර්වනාමය විදිට යෝ කියන නාමපදේ මම අයිං කරලා තියනවා සර්වනාමය. ඉතාලි භාෂාවදී එක තවත්කාරණාවක්, ප්‍රියාපදයෙන් හැඟවෙනවා කෞුද මේ කතා කරන්න කියලා එන්නේ එනිසා මේ ඊයෝ කියන එක අයින් කරලා දාන්න පුළුවන් අපිට වාක්‍ය හද්දි. ඕනම සර්වනාමයක් අයින් කරන්න පුළුවන්. දේවෝ අන්ධාරේ දල්දන්තිිස්ථා දේෝ අන්ධාරේ දල් දෙන්තිිස්ථා දෙවෝ අදරි කියලා කියෙත් නැවතත් වර්බෝ සර්වීලෙ එකකින් වර්බෝ දොවේරේ යෝ යටත සම්බන්ධ වෙලා තිනවා නමුතුන් අමතරව මෙතනදි මම භාවිතා කලතිනා දල් දන්තිස්ථා මේ දල් කියලා කියන්නේ දා ඉල් කියන ධානිපාත පදයත් ඉල් කියන පූර්ව පදයත් දෙක එකතු වෙලා හැදන ප්‍රපොසිිසින අර්ටිකොලාතා එකක්. දන්තිස්ථා කිව්ව හම මස්කීල නාම පදයක්ත්, ෆෙමිණීල නාමපදයක්ත් දෙකම දන්ති ස්ථභාවිතා කරන්නේ මම වෛද්‍යවරෙක් මස්කීලයට තෙබාවිතා කරපු නිසා තමයි දල් දන්තිස්ථවනේ. මෙන මේ වගේ වේර්බෝ අන්ධාර එක අදාල කතා කරන දේ අනුව කොහෙටද යන්නේ කියනෙ අනුවත් මේ නිපාතපදය එකින් එකට වෙනස් වෙනවා මේ වගේ ව්‍යාකරණ නීති තියෙන සහ, ඉගොලාරේ විදිහටේදන තැන්තින ඉතින් මේ බලාගන්න ඕන අපි නිවැරදිව වාක්‍යයක් කියන්න. මම දන්ත වෛද්‍යවරයා ළඟට යනවා කියන තේරම තමයි මෙම වාකයෙන් දෙන්නේ. නැත යන අර්ථයට මම ගත්තා නොන්දේවෝ අන්දරේ දයි නෝන්නේ නොන්දේවෝ අන්දරේ දයිනෝන්නේ බලන්න නොන්නි කියන මස්කීල ලරාල නාම පදයක් ඒ නිසා දා එකතෙක් ඊ කියන පූර්පදයකතු වෙලා තමා දයිනෝන්නේ වෙන්න ඕ ප්‍රපොසිසින අර්ථිකොලා තා විද්දිහට තමයි හඳුන් වන්නේ ඊළගට වර්බෝ අන්ධාරේ එකත එක්කවාක්‍යයක් අපි තවත් ඉන්ෆිනීතෝ එකක් භාවිතා කරනකොට බලන්න වර්බෝ සෙර්වීලි වල වගේ නෙමෙයි එතකොට ආ කියනනිපාතපදය වර්බෝ අන්ධාර සහ අනිකුත් කරන ක්‍රියාව අතරට යෙදන්න ඕනේ. ඒක නිසාවාදෝ අධාරය කස්ටෝරගාලෝ අම්මරිය. දෝ අධාරෙ ක ෙස්තෝ රගාලෝ අම්මරීය කියලා කැන්නේ මම යනවා මේ තැග්ග මරීට දෙන්න කියන තේරුමට මමයියන්නේ ඊයොව්වාදෝ එතකොට අධාරේ එතරදි සම්බන්ධ කරන්න නිපාත පදේ යදනවා කෙස්තෝරගාලෝ කියලා කැනෙ රෙගාලෝ කස්තෝ කියද්දි නැවතත් මේ කියන තේරුම දෙනවා ඒකත් අ්‍යතීවෝ එකක් දිමෝස්ත්‍රතිීවි විදිට අර කියන එකේ අනිත් ද මේ කියන එකට භාවිතා කරන්න ඕෝක මරීඇට කියන තේරුම යටතේ ආ කියන නිපාත පදේ එතන දයදෙනවා මේ විදදිහටම තවත් වා්‍යයක් අන්දියාමෝ අම්මන්චාරය කල් කෝසා එදිලදානි තර අපි භාවිතා කරනවා අන්දයාමෝ ආම් මන්ජාරි කියල භාවිතා කරන්නේ මොකද අන්දියාමෝ වේර්බෝ අන්ධාරත්ත එක්ක මංචාරකෙන ක්‍රියාපද දෙක සම්බන්ධ කිරීමක් එතනද අවශ්‍ය වෙනවා අපිය මොනහරි කන්නයාමු කියන තේරුම තමා මේ වාක දෙ මේ තියන තවත් වාක්‍ය විදිහක් මී පියාචවෙදේරේ උන්ෆිල්ම් මීපාචවෙදේරේ උන්ෆිල්ම්. මම කැමති කියල ධාර්්දිත් පොඩ්ඩක් වෙනස් විදිහයට ඉතාලි භාෂාවය දෙන මේ මී කියල ගැන ප්‍රනෝමේ ඉන්දිරෙත්තෝ එකක් අම් මේ කියන තේරුම දෙනවා. මී පියාච වෙදේරේ කිව්හම මම කැමති බලන්න උන් ෆිල්ම්. ෆිල්ම් එකක් බලන්න මම කැමතියි කියන්නේ ඔන්න ඔය විදිහට. ෆිල්ම් කියන්නේ වෙන භාෂාවකි ඉංග්‍රීසි භාෂාවය වචනයක් නිසා ඉතාලි භාෂාවය ඒ වචනයම භාවිතා කරනවා මේක මස්කීලනාම පදයක් විදිර තමයි එදන්නේ. නැතයන අර්ථයේදී මෙතන බලන්න නොන්න එක භාවිතා කල්ල තියනෙ ප්‍රනෝම එකට කලින්. පියාපදයට කලිින් දාලා මීනොන් පියාච කියන්න නොම්මි පාචේ විදදිට තමයි භාවිතා කරන්නවා්‍ය විදදිහට මංගත් නොම්ම පියාaceවෙදේර ඉෆල්ම්ෆල්ම්ඔර කියලා කියන්නේ හොරෆිල්ම් බයහිතන කතා. ්‍රාශ්‍ය ජනක ෆිල්ම් කියන තේරුම ඕ කියන වචනම තමා ගොල භාවිතා කරන්නේ. ෆිල්ම් වචනය ඉතාලි භාෂාව බහු වචනය විදදිහයටත් භාවිතා කරන්නේ ඒ වචනයම තමා හේතුව මේක විදේශ භාෂාවකින් පැමිණි වචනයක් නිසා අන්තිමාකුර විදිහර තියනෙ කොන්සුනාන්තය අකුරක් ඉතින් අවශ්‍ය විදිර වෙනස් කරන්න බෑ එක නිසා. නොම්ම පා්ච්‍ය වෙදේර ඉෆිල්ම් ඔ විදිර තමයි මේ වාක්ක්‍ය මම, ්‍රශ ජනක ිල්ම් බලන්න කැමැති නෑ කියන විදිහටවා්‍ය හැදෙන්නේ. රියුශීර කියන ක්‍රියාපදයට තවත් ක්‍රියාපදයක් භාවිතා කරලා වාක්ක්‍ය සෑ දෙෙද්දී අපි ආ කියන නිපාතපද්ධය භාවිතා කරනවා. රියවශීරේ තුූ ඇකට සම්බන්ධවෙලා තමා පලවෙනිවාක්්‍ය තියෙන්නේ ූ මම ගත්තනෑ මොකද ඉතාලි භාෂාවදයක අයින් කරන්න පුළුවන් නිසා රියෂි අක්කපීර කෙස්ථ ලෙත්තෙරා, රේෂි අකපීරේ කවෙස්ට ලඇත්තර. කියලා කියන්නේ මේ ලියවම විද්‍යහටයි ම ගත්තේ ෙත්තෙර කිව්වාහම නැත්තං අකුට කියන තේරුමත් දෙනවා. රේක්ෂි අක්කපීර කියල කියන්නේ ඔයාට තේරුම්ගන්න පුළුවන්ද. නැත්තං හැකියාව තියෙනද. කියන තේරුමයට තේ තමයි භාවිතා කරන්නේ ඔයාට මේ ලියුම තේරුම්ගන්න පුළුවන්ද කියලා. නැත යනාර්ථයේදී නොන්රිියස්කෝ අකපීර කස්ති ඇසර්චි නොන්රියස්කෝ අක්ක පීරේ කවස්ති එසර්චිත්සි ්‍යාකරණ නීති අදාළව ගැලපිලා තමයි මේ හැම තැනකදිම වාක්‍යයක් හැදිලා තියෙන්නේ ඊයෝ යටත සම්බන්ධ වෙලා තියනෙ මට තේරුම් ගන්න බැහැ මේ ක්‍රියාකාරකම් ඇසර්චිත්සි කියල කියන්නේ ක්‍රියාකාරකම් කියන තේරුම. Il langote appinitere me bavita kernoggiati akta mame ne me va. Che balan tua zia si lamenta sempre. Tua zia. ත සැම්ප්‍ර මේ වාකෙදී ක්‍රියාපදය ඉස්සරහට ළමෙන් තාාරය එකට ඉස්සරහට සී කියන. මේවා ළමෙන් තාරය කියන සාමාන්‍ය ක්‍රියාපදන මේ ළමෙන් තාාර් සී කියන රිෆලෙසීවෝ. විදදිට හඳ උවන ක්‍රියාපද වලින් සම්බන්ධ වෙලා තියෙනෙ තුවත්චයා යටත මේක ලුයිලයටට සී කියන ප්‍රනෝමේ රිෆලස්සීවෝ එක භාවිතා වෙනවා. ඒක නිසා තුවත් සියසිලමෙන්ට සැම්ප්‍ර මේ එකක තේරුම්ම ද ලමෙන්න් තාර්සි කිය කියන හැම තිස්සෙම කේන්ති ගන්න හ කලබල වෙනවා වගේ තේරුම ඔයාගේ නැන්ද නිතරම කලබල වෙනව කියන තේරුම තමයි මේවාකයෙන් දෙන්නේ. නොම්මි අල්ෝ මයි කොසිී ප්‍රස්ටෝ නොම්මියල්මයි කොසි ප්‍රස්ටෝ කියලා කියන්නේ මං කවදාවත් මේ වගේ ඉක්මට කලින්. අවදි වෙන්නේ නෑ කියන තේරුම. අල්සාර් සී කියන ක්‍රියාපදයෙන් තමාපි අවදිවෙනවා කියන ක්‍රියාපදය එක්ක ස්වෙල්යාර් සී කියන ක්‍රියාපදයෙන්. යෝ යටත චම්බන්ධ කළම ම ගත්තේ නැත යන අර්ථය දෙන්න නොන් දැම්මමා මයි කිව් හම කවදාවත් කියන තේරුම තමා මෙතන දිය දෙන්නේ. කොස කියල ලියද්දී මේ විදදිහට. තේරුමයට තය අච්චේන්තෝ එක අයි අකුරට යදෙන දැ බලන්න අච්චේන්ත එක ලියන කොටත් ඕගොලො වරදධනවා ඕක අපපෝස්ට්‍රොෆෝ විදිහයට භාවිතා කරනවා එහෙම නැත්තං ඔය අයි අකර උඩට ඕකර කෙලින්ම උඩට දාන්නේ නැහැ චුටක් පැත්තකින් න්නවා ඒව හැම එකක්ම වැරදි අච්චේන්ත එක කියන්නේ වෝකාලෙ අකුර කෙලින් උඩින් ලියන සෙන්්නෝ එකක් සලකුණක් විද්‍යහට තමයි ඉතාලි භාෂාවදී හැඳින්නේන්නේ. ඉතින් වාක්‍යවලදි වැදගත්වෙන විශේෂකාරණා ගොඩක් අදමම කියල දුන්න එකිනෙ එකට වාක්‍යයා දැන්න. ඔගලන්ට පුළුවන් මේ වගේ අතීත වර්තමාන අනාගතවලඩ වෙනස්කරකර සර්වනාමය විතරක් වෙනස් කර කර මේ දෙක වෙනස් කරමින් මේ වාක්‍යම ලියලා පුරුදු වෙන්න. ඔය හැම එකකම කියල දුන්නේ ඒ වාක්‍ය පැටන්නේ එක. වාක්්‍ය හැදෙන විදිහ. තොක්කක් ඔොයි ඒක ැනේ දැන් ඕගොල්ලන්ගේ වාරය ඔයා අලගේවාරේ ඔගොල වාක්‍ය මං කියල දීපු පැටනුවලට අදාල නාම පද සර්වනාාම විතරක් වෙනස් කරමින්වාක්‍ය හදන් පුරුදු වෙන්න එහම් අදත් වීඩියෝ එක මෙතනින් ඉවරනවා ඉතාල ස්කොල චැනල් එක තාමත් සබස්කයි් ක නැතන් සබස්ක්‍රයිප කරන්නන්නේ යාලු අතරෙත් බොහරින්න මේ වීඩියෝ එනං ආයත් අලුත් වීඩියෝහෙකින් හම්බ වෙනකං හැම දෙනාටම අතිබෝුවන්.